ආයි බන්දරුනේ විසිතුන්ගනි පේවරගේ ඩිස්කසන් එක මම එකට වැඩි වෙලාව ගන්නේ බොහොම කෙටි කාලයක් ගන්නේ දැන් එහෙම ලොකුවට වෙලාවල් ගන්න ඕන කමක් නැහැ ඇත්තටම මොකද අපි දැන් මේක අධ්‍යයනය කරලා කරලා ඒ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ එතකොට මේකේ ලකුණු මට යොපුවා හිටියා යොපු නැතිය හිටියා දැන් එක පොඩ්ඩක් අර ක්‍රියාවලියෙන් බැහැරව ගිහිල්ලා මට කියන්න තියෙන මෙච්චරයි මේ අන්තිම පේපර් 12 අපි හරියටම කරමු දානිත්‍යවත් කරලා තියෙන්නේ මං කිව්වේ මේකේ හරියටම ද 25 වෙනි පේපර් එකේ 26 වෙනි පේපර් එකේ ලකුණු එකතු කරලා දෙකෙන් බෙදලා බලලා ඒ විදිහට මේ අන්තිම පේපර් 12 මං පේපර් 12ක් කරන්නම් ඒ 12 අපි හොඳටම කරලා අපි බලමු අපි 75 එහාට හරියටම පයින් පයින්ඩ උත්සාහ දරමු තේරුණාද කියන දේ අදින් පටන් ගත්ත පේපර් එකේ ඉඳලා ඉස්සරහට හරියටම වෙලාවට ලකුණු දාලා බලලා කරලා ඉවල ඒක කරමු කියලා මම යෝජනා කරනවා පැහැදිලි කියන දේ හරියටම අපි ඒක කරමු හොඳයි එහෙනම් පටන් ගමු කෙලින්ම පළවෙනි ප්‍රශ්නය දැන් ඒක ගණිත අභ්‍යවණේ තියෙන්නේ මම ඒක සාකච්ඡා කරන්න යන්නේ නැහැ ඉතින් ඒකේ මං හිතන්නේ කියලා දෙන්න තරම් දෙයක් නැහැ හරි ඒක ළමයින්ට තේරුම් ගන්න පුළුවන් මම ඉතාලම කෙටියෙන් ඉවර කරනවා මේක ඊළඟට දැන් මොනවාද අපේ මාපාංග සිත ගානත් එහෙමයි ඒකත් කතා කරන්න දෙයක් නැහැ ඊළඟට මම අර තුන්වෙනි ගාන ගැන පොඩ්ඩක් ඔබට කියනවා හරි දැන් අරවා ඔබට කරගන්න පුළුවන් කියලා නිකන් බොරුවට මෙතන කල්නාසි කරන්න ඕනේ නැහැ අපි වෙන වැඩ තියෙනවානේ දැන් තුන්වෙනි ගාන ඒකේ තියෙන්නේ x4 බලයේ ඍණ 1 සමානයි බිඳුව කියන එක එතකොට x4 බලය සමානයි 1 හරි දැන් මේ 1 කියන එක ලියන්න පුළුවන් අපිට cos බිඳුව ධන i sin බිඳුව කියලා ඔබ දන්නවනේ එතකොට x4 බලය එහෙමනම් x කියන එක ලියන්න පුළුවන් cos බිඳුව ධන i sin බිඳුවේ හතරවෙනි මූලයේ කොහොම ගන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා දැන් මේකට මේ ලියන්න පුළුවන් එක විදියක්. මේක ඊළඟට මේක එක අවස්ථාවක්. x 4 සමාන එක නම් ඕක ලියන්න පුළුවන්. ඊළඟට මේකෙන් එනවා මේකට මෝහ ප්‍රමේය දාපුවාම හතරෙන් එක ඉස්සරහට එනවා ආයෙත් cos බිඳුව දාන i sin බිඳුව i sin බිඳුව වයි. ඒ කියන්නේ මේක ඇර බිඳුවයි. ඒ කියන්නේ එකයි. ඒතර x සමාන එක මේකේ එක විසඳුමක්. ඒක කියන්න දෙයක් නැහැ. හරි. ඊළඟ ඍණ එකක් විසඳුමක් තියෙනවා. ඊළඟට දැන් ඔය x 4 කියන එක අපිට තව විදිහකින් ලියන්න. x 4 සමාන 1 කියන එක තව විදිහකින් ලියන්න. මොකද x 4 සමානයි cos 2i ධන i sin 2i. අතරෙන් මුලින් තව මෙතෙන්ට ආවම ඔබ දන්නවා මොහවර අනුව මොහවර වරංග වෙනවා ධන කිලෝ වලට ඍණ කිලෝ වලට සහ පරිමේය සංඛ්‍යාව පොඩි හරි එතකොට දැන් නමුත් අපි ඉගෙන ගන්න ධන කිලෝ සඳහා තමයි මොහවර කතා කරන්නේ එතකොට මෙතෙන්ට ආවම cos 5 මේක අතරෙන් වුණා 5 ධන i sin 5 5 නේදනේ 5 විදිහ දෙක සර් cos 5 වෙන ඉන්නේ කියන බිඳුව මෙතන ඉන්නේ නැතර i. ඔන්න x ට එක විසමක් කියනවා x සමාන i කියන්නේ. දැන් ඔතෙන් එනනම් අපිට ඔක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට x 4 සමානයි 1 කියන එක මේ 1 ලියන්න පුළුවන් ආයෙ පාරක්. කොහොමද මේ 1 ලියුවේ කිය අපිට cos 6i 5. නේද? ඔව් 4i 5. cos 4i 5 cos 4i 5 ධන i sin 4i 5 මොකද cos 4i 5 කියලා කියන්නේ ධන 1යි
sin 4/5 බිඳුවයි. එතකොට මේ තියෙන්නේ එක කියන එක තියෙන්නේ. එහෙනම් මේකේ එනවා x සමානයි cos 4/5 ධන i sin 4/5 වෙනහතර නිකේමද. දැන් මෙහෙම ගන්නකොට ඕගොල්ලන්ට වෙන පොඩි ප්‍රශ්නයක් හතු වෙනවා. මොකද අපි මේ අර arc එක කියන එක අර්ථ දැක්වේ arc දිසේ අර්ථ දැක්වේ එක්කෝ මේ මේ ප්‍රාන්තය. එහෙම. එහෙම නැත්නම් arc දිසේ අර්ථ දැක්වේ බිंदුව 2/5 ඔන්න ඔහොම. එතකොට මතකද මම මේ මේ දෙකෙන් එකකටනේ arc එක අර්ථ දක්වන්නේ අපි. හැබැයි මතකද මම ඔයාලට කිව්වා ප්‍රධාන විස්තරය සහ ප්‍රධාන නොවන විස්තරය කියන දෙකක් තියෙනවා කියන්නේ. ඇත්තටම මේ කතා කරන්නේ කැපිටල් R විසෙට් කියන එක තමයි මේ ප්‍රාන්තරේ දෙකේ අපි කතා කරන්නේ. එතකොට ඕනම සංකීර්ණ සංඛ්‍යාවකට විස්තර අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. දැන් උදාහරණයක් කරගෙන මෙහෙම ගන්නකො. දැන් සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. එයා මෙතන ඉන්නේ මෙතෙන්ට යා කරපුවාම y බෙදීම 3යි. මේ ඉසෙට් කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාව. එතකොට R විසෙට් සමානයි y බෙදීම 3යි. හැබැයි ඔබ දන්නවා මේ රේඛාව සම්පූර්ණ වට එකක් ග්‍රහණය කරලා මෙතෙන්ට ගෙනාවා ආයේ මෙතනමයි මේ සංකේත මේකේ කෙළවර මෙතෙන්ටමයි එන්නේ. ඒ කියන්නේ පූර්ණ වටයක් අරගෝලා මෙතෙන්ට ආවා මේ එජ් එක මෙතනමයි. පූර්ණ වට දෙකක් අරගෝලා මෙතෙන්ට ආවා මේ එජ් එක මෙතනමයි තියෙන්නේ. පූර්ණ වට තුනක් අරගෝලා මෙතෙන්ට ආවා මේ එජ් එක මෙතනමයි තියෙන්නේ. ඒතර ඔබට තේරෙනවද මේ සංකීර්ණ සංඛ්‍යාවට විස්තර අනන්ත සංඛ්‍යාවක් අපට අර්ථ දක්වන්න පුළුවන් කියන්නේ. විස්තර අපරිමිත සංඛ්‍යාවක් අර්ථ දක්වන්න පුළුවන්. දැන් හරියට බැලුවොත් මෙතන 5 දෙවීම තුන විතරයි. ඒ ප්‍රධාන විස්තරය. මේ රේන්ජ් එක ඇතුලෙන් ගන්න පුළුවන් විස්තරය තමයි මේ 5 දෙවීම තුනයි කියන්නේ. හැබැයි මේ දන්න පූර්ණ වට භ්‍රමණය කරමින් මෙතෙන්ට ගේන්න ගියේ පූර්ණ වට 1යි මෙතෙන්ට. පූර්ණ වට 2යි මෙතෙන්ට. පූර්ණ වට 2යි තමයි මෙතන. කොතෙන්ද ගියත් මේ දන්නේ කෙරවල මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ එකම සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය වෙනවා. එතකොට දැන් මේ තියෙන කැපිටල් R එක සිම්පල් R කිසෙත් ගත්තොත් සිම්පල් R එක ගත්තොත් අපිට කිව්වේ හැදි 2i n5 ධන 5 විදිහම තුනක් කියලා. කොහොමයි කියන්නේ ඕක. මේ n ගැන ඍණ කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තට පූර්ණ ප්‍රමණයක් ගිහිල්ලා මේක ඇවිල්ලා. පූර්ණ ප්‍රමණ දෙකක් ගිහිල්ලා මේක ඇවිල්ලා. හරි එන්නේ ඒ නිසා තමයි මෙතන මේ අර 2/5 වන්දලා යන්නේ. එතකොට දැන් මෙතන 4 2 ආවම cos 5 එනවා. හරි cos 5 4 2 එනවා ඉස්සරහට. එතකොට cos 5 යන i sin 5 එනවා. cos 5 කියන්නේ ඍණ 1යි. sin 5 කියන්නේ බිඳුවයි. එතකොට x සමාන ඍණ 1 එනවා. පැහැදිලිද? ඔය විදිහට ඒකේ ඉතුරු එකත් ඔබට පැහැදිලි වෙයි මම හිතන ඉගෙන ගන්න දින 6 5. ඔව් cos 6 5. ඒවල් කියන කාරණේ ඔයාල දැන් උතර අර 4 එක එනවනේ ඉස්සරහට එනවා මුවවරණ මොන විදිහට එනවනේ ආපුවාම එන්නේ cos 5 දන i sin 5 කියලා. sin 5 කියන්නේ බිඳුවයි cos 5 කියන්නේ ඍණ 1යි. ඒකට x සමාන ඍණ 1 හම්බ වෙනවා මෙතන. ඊළඟටම අපිට ආයෙ පාරක් කියුවේ ඇති x 4 බලය සමාන 1 x 4 බලය සමානයි cos 6i 5 දන i sin 6i 5 කියන්නේ. cos 5 දන i sin 5 cos 5 කියුවාම දෙකයි 5 3යි 5 6යි 5 වඩ තුනක් නේ. දැන් මේක තේරෙනවා නේද? මෙතන දැන් 4 ගුණනම් cos 5 දන i sin 5 වෙනවා. cos 5 කියන්නේ ඍණ 1යි. අර ගැල බිඳුව. ඒතකොට x සමාන ඍණ 1. ඒතකොට ඊළඟ එකේ මෙතෙන්ද එන්නේ x 4 බලය සමානයි 1. එක ලියන්න පුළුවන් cos 6i5 දන i sin 6i5 කියලා. අද cos 6i5 දන i sin 6i5. එතකොට ඊට පස්සේ ඒකට අපි ආයසරයක් මුවාවර දැම්මම එනවා ඍණයි කියලා උත්තර. පැහැදිලිද නේද? හැබැයි ඉවර නෑ. තවත් ඕන තරම් ඕකට ලියව හැකියි. ලියුවට එන්නේ මේ උත්තර හතරෙන් එකක්. තවත් ඕන තරම් මේ විස්තරයන් දමමින් මේ එක කියන එක ලියන්න පුළුවන් විවිධ ආකාර. ඒකට හේතුව ළමයි දැන් මේ එක කියන්නේ මෙතනනේ ඔබ තියෙන්නේ. ඒත් මේකනේ මූලක් විදිහට ලෑස්තුම රේඛාව.
ඉතින් ඕක අපිට කොච්චරනම් මේ භ්‍රමණවලින් මෙතෙන්ට එන්න පුළුවන්ද හැබැයි ඒ කොච්චර ආවත් මේ උත්තර හතරෙන් එකක් තමයි ආයේ එන්නේ ওই හතරෙන් පිට යන්න බෑ මොකද හතරෙන් මාත්‍රේ සමීකරණයකට උපරිම වශයෙන් තියෙන්න පුළුවන් මූල 3යි මූල 4යි අන්න එතරම් කාරණේ ඉන්නේ කාරණේ දෙතොර ඒක මම විස්තර කරන්න ඕනේ කියලා තීරණය කරා ඊළඟට මම හිතන්නේ මේ හතරෙනි ගාන ඒක අවශ්‍ය නැහැ මේක මේ පරණ විභාග ගානක් මේගොල්ලෝ දාලා තියෙන්නේ ඊට පස්සේ මම හිතන්නේ 6 වෙනි ගාන ඕනෙත් නැහැ කතා කරන්න 7 වෙනි එක අවශ්‍යත් නැහැ 8 අවශ්‍යත් නැහැ 8 මම පොඩි දෙයක් කියන්නම් මේ ඕක මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මතකද ඔයගොල්ලන්ට මම කියලා දුන්නා දැන් අපි හිතමු කිසියම් වෘත්තයක් x අක්ෂයේ ස්පර්ශ කරනවා කියලා वैकंडांक स्पर्श कर යාගෙ කේන්ද්‍රයේ වයිකණ්ඩාංගයේ මාපාංගය අර එක සමානයි කියන දේ වරුර ගන්න කේන්ද්‍රයේ වයිකණ්ඩාංගයේ මාපාංගය අර එක සමානයි මොකද අර එක කියන්නේ ධන රාශියක් වෙන්නේ නැහැ කේන්ද්‍රයේ වයිකණ්ඩාංගයේ මාපාංගය අර එක සමානයි මොකද නෝට් එකේ ලියලා තියෙනවා ඒ වගේම කිසියම් වෘත්තයක් විසින් x අක්ෂයේ y අක්ෂයේ ස්පර්ශ කරන ලබනවා නම් අපි දන්නේ නැහැ කොයි උත්පාදයේද ඔක වෙන්නේ කියලා මේක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් उपन्नति දැන් මෙතන මේකේ පළවෙනි උත්පාදයේ අතුල කේන්ද්‍රය දිනවා කියලා කියනවා. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ ඇල්ෆා බීටා දෙකම දාන්න. මේ ඉතින් ඊට පස්සේ ඒක මම පේනවා ඉතින් මේ මම බොරුවට දැන් මේ වගේ කාර්යනාසි ගන්න යන්නේ නැහැ ළමයි. අර මේක හොඳට මේ දැන් උනට මේව තේරුම් ගන්න පුළුවන් දේවල්. මට ඕනේ මේවයි තියෙන අර වැඩගත් තැන් ටික අතු කරන්න විතරයි. ඕන පේනවා ඉතින් හරි. ඊළඟට එතන වැරද්දක් කියලා දිනවා නේද කියලා. ඔව් එතන වැරදි ඒගොල්ලෝ. මොකක් හරි හේතුවකට වැරදින්නේ නැහැ. මං ඉදාලේ කිව්වේ මට විතරයි වැරදින්නේ කියලා. හරි. බලනකොට බලාත් පේපර් එක හදරයිටි වැරදින්නේ. ඒක වෙනවා මේ කවුරු ඩබල් චෙක් කරලා නැහැ නේද? එහෙමයක් කියලා දිනේ. දැන් මෙතන මේ ගානේ කියනවා. ගානේ කියනවා මෙන්න මෙහෙම එකක්. ඒ කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. B කොටසේ C කොටසේ ප්‍රශ්න 3 ගානේ තියෙන්නේ. ඔපම් ප්‍රශ්න 12යි තියෙන්නේ. එතකොට A කොටසෙන් අවම වශයෙන් දෙකකට ලියන්න ඕනේ කියලා තියෙනවා. ඒක පැහැදිලිව තියෙනවා. අවම වශයෙන් A කොටසෙන් ප්‍රශ්න දෙකක්ද B හා C කොටසෙන් ප්‍රශ්න එකක්ද කියන්නේ. අවම වශයෙන්. තොරාගෙන දෙච්ච සබිතු විභාග අපේක්ෂකයන් ප්‍රශ්න 6 තෝරාගත හැකි ආකාර ගන්න. එතකොට මෙතන මේගොල්ලෝ මේ වරද්දලා තියෙන්නේ. දැන් උතන එන්න ඕනේ අර ඒ කොටස ගත්තොත් ඒ කොටසේ B
C एक और जैसे प्रश्न देखाई B वाली देखाई C वाली देखाई A वाला देखाई B वाली देखाई C वाली देखाई A वाला देखाई B वाला देखाई C वाला देखाई नहीं ओ ये मैं कुत्ती हूँ मेरे को लग गोड़ा क्या हो गया ना अंदर ने मौका खाली लोगों आवाज़ एक चला दी ना मेरे मैं वैरा दी मैं हम लिया लग रहा है एक और ऐसे प्रश्न तो ना ही बी कोड़ा सिंह देखा ही सी कोड़ा सिंह का हाल नहीं थी थोड़ा ये मैं आना रहा है तो ना ही कहे देखा ही हाथराई कहे कहे थे ඔය විදිහට එන්නේ තොර මේක ගත්තොත් එහෙම 600 2 300 2 300 1 600 2 300 2 300 1 600 2 300 2 300 1 600 3 300 2 300 1 ඔය විදිහට එන්න ඕනේ වෙන මේකේ මේ ඒගොල්ලෝ මන්දර ටෝටලි මේක වැරදි කියලා අපි දෙන්නේ ආක මේක කියලා නැහැ උපරිම වශයෙන් කියලා ආම වශයෙන් කියලා කියන්නේ උපරිම වශයෙන් දෙකක් නෙමෙයි ආම වශයෙන් දෙකක් එතකොට ප්‍රශ්න මේක යන්න පුළුවන් ඒ ගානට යන්න පුළුවන් ඔව් බලන්න මේ විදිහට මේක කැටගරි කරපු කට්ටිය අතෝසන් බලන්න මේ විදිහට මේක මේ කැටගරයිස් කරපු කට්ටිය ඔව් उत्तर हरी शेषे එහෙම සීන් නේද පේපර් එකේ තියෙන x ධන 2 කියලා. එහෙමනම් ඉතින් අපිට x ධන 2 ේ විදිහට තමයි ගැටලුව හදන්න වෙන්නේ. ගැටලුව හදද්දී ඒක ලොකු බාධාවක් වෙනවද? ඔව් සර් එතකොට එන්නේ නැහැ ඒක. එහෙනම් පොඩ්ඩක් ඉන්න. ඒක මමත් හරි ගස්ස ගන්න ඕනේ. එතකොට x ධන 1 මෙතෙන්ට එන්න ඕනේ නේ? ඔව් සර් x ඍණ 1 x ධන 1 2 x ධන 1. හරි. ඒක නම් ඉතින් ඒතර හදන්න අමාරුද ඒ එහෙම වුණාම එන්නේ නැද්ද උත්තරේ ලේසියෙන් එතකොට අර මේ එකක් බිඳුව වෙනවා මේක ඒ කියන්නේ උත්තරේ ගන්න පහසු වෙනවද අපහසු වෙනවද ඇස එතකොට අර fx කියන එක මේ ඒකජ ශිතයක් වෙනවා අර මේ
මාත්‍රය දෙක තියෙනකන් නෙවෙයි සර් නේද එහෙමනම් ඊතර මුළු ලකුණු ටික ඇඩ් කරගන්න වෙනවා ඊතර මේ මං හිතන්නේ මං ඒ ගාන මං කතා කරන්න ඕනේ නැහැ කියලා මං තීරණය කරා මොකද ඒක හරි පැහැදිලි මේ 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 කරන්න තියෙන දේවල් ටික ඒක හරි පැහැදිලි නිසා මම ඒක කතා කරන්න ඕනේ නැහැ කියන මතේ හිටියේ එවනම් එතන පොඩි දෙයක් ඒක හරි ගස්ස ගන්න thank you කිව්වට ඊළඟට මෙන්න මේ ශ්‍රේණි ගාන මේ ශ්‍රේණි ගාන හරියටම අර 2010 ශ්‍රේණි ගානට ළඟින් ගිහිලා දිනවා ඒක නම් ඊට වඩා ටිකක් හොම්බෙන් යන එකක් තියෙනවා මේ දැන් ඒක ඉස්සලාම මේක සිග්මා r හොයන්න කියලා කියනවා අපිට නේ අපිට කියනවා සිග්මා r හොයන්න කියලා හරි සිග්මා r හොයන්න කියලා කියනවා මේ එතකොට ඔය සිග්මා r කියන එක ඇත්තට ඔයාලට මතකයෙන් තියාගෙන භාවිතා කරන්නත් පුළුවන් ඒක මේ සිග්මා r වර්ගය කියන දෙකම සිග්මා r ගණය පාවිච්චි කරනවා දැන් මේ අලුත් සිලබස් එකේ ඒක හරියටම පැහැදිලිව කියලා නැහැ සිග්මා r සහ සිග්මා r වර්ගය මතක තියාගෙන යන්න අවශ්‍ය දැන් එලි භාවිතා කරන්න දැන් එතන සිග්මා r සමාන 1 සිට n දක්වා මේක ගන්න කියලා දෙනවා අපිට ඒක හරි ඊළඟට මේ ඊළඟ සරසාම්‍ය භාවිතා කරලා සිග්මා r සමාන 1 සිට n දක්වා r ගණය ගන්න කියලා දෙනවා n වර්ගයට 4 n ධන 1 වර්ගය. අතර මේකේ සම්පූර්ණ වර්ගයෙන් නෙවෙයි. මෙයාගේ වර්ගය මේකට එන්නේ. අර සිග්මා r දෙ r වර්ගයේ ඉන්නේ n යට 6 වතාවක් n ධන 1 2යි n ධන 1 කියලා. මට අපිට හැටියට එහෙමයි එන්නේ. දැන් හරි කෙසේද? දැන් පළවෙනි එකෙන් පුළුවන් මේක ගන්න. දෙවෙනි අසමානතාවයෙන් පුළුවන් දෙවෙනි මේ සර්වසාමයෙන් පුළුවන් මෙතෙන්ට යන්න. හරි. පැහැදිලි නේද? පැහැදිලි දැන් ඒක හොඳටම තේරෙනවානේ දැන්. මෙතන 2r ධන 1 වර්ගය අඩු කිරීම 2r ඍණ 1 වර්ගය සමානයි 8r. දැන් අපි මේකට ගත්තොත් fr කියලා මේකේ r තියෙන තැනට r ඍණ 1 දානවා නම් මේ ඉන්නේ. මේකේ fr ඍණ 1. එතකොට මේක සමානයි 8යි ur කියලා හරි නැත්නම් අපි ගමු wr කියලා. 8යි wr. මේ මේ r තියෙන කෙනා මම සාධාරණ පදයක් විදිහට ගත්තා. तो W R क्या है ने R की है, हाँ? A A के उद्भव देखो, इन्हें क्या देंगे? मैं क्या देखी होते हैं? R बताओ, R दाने के पास गए, रीने? R बताओ, R ने के पास गए, मैं क्या समान है? हाथराई यार करें, तो अभी मैं क्या था? ගත්තොත් එහෙම fr කියලා මේකේ r වෙනකොට r ඍණ 1 දාපුවම මේක හම්බ වෙනවා ඒ කියන්නේ මේ තියෙන fr ඍණ 1 මේ මුළු එක වර්ගයක් දෙක තියෙන මුළු එක මේක fr ඍණ අපි ගමු gr මේ තියෙන gr ඍණ 1 මේක සමානයි 4යි අපි ගමු vr කියලා මේ r ගණය කියන එක පොදු පදයක් විදිහට vr කියලා ගත්තා ඒතකොට sigma vr තමයි අපි හොයන්න ඕනේ sigma vr සිග්මා සමාන කේසෙන් දක්වා r ගණනේ හොයන්න ඕනේ. ඒක සිග්මා vr තමයි හොයන්න ඕනේ. ඉතින් මේ වට අර r සමාන 1 2 3 දාලා ඊට පස්සේ අග 3 දාලා තාම කැපිලා ගිහිල්ලා ඒක එනවා. ඊට පස්සේ මේකේ අර ශ්‍රේණියක් තියෙනවා. දැන් ඒක තේරුම් ගන්න ඕන දෙය තමයි මට වැලිය සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මම පොඩ්ඩක් ඉවර කරනවා. මේ දැන් මේකේ තියෙන විදිහට මේකේ ur සමාන වෙනවා. एक दाना देख कर दाना तुमना दाना हार एक एक का नहीं दाना देख एक का नहीं दाना तुमने एक का नहीं दाना हार का नहीं ओके यू आर तेरे ने ओके मैं कहा मैं रटा वालों यू आर तेरे ने तो मैं जी ने एक एक का आर दाख पाए कर दो तो एक एक का आर दाख पाए कर दो अभी दाना ආරයට දෙකයි ආරතන එක. ඒක ඉඳලා එන්නක් වායකකෝ එන්නට දෙකයි ඉඳලා එක.
මෙතනදී r යට දෙකයි r වලින් වෙනවෙන්නේ. එතකොට මේ දිනේ එකේ ඉඳලා r දක්වා අර ගණයන් දී එකතු කරනවා. එතකොට මේක සමානයි r යට r වර්ගයට 4 r ධනයේ වර්ගය. ඉතින් එකේ ඉඳලා n දක්වා එකතුවට තියෙන්නේ n වර්ගයට 4යි n ධනයේ වර්ගය කියන්නේ. එතකොට එකේ ඉඳලා r දක්වා ගණයන් දී එකතුවට එන්න ඕනේ නම් r වර්ගයට 4යි r ධනයේ වර්ගය. එතකොට මේක සරුවාම වෙනවා මේ देखिए यार आर आर का नहीं है देखो उन्हें मापते थे मामा अरे हरे समांतर से नहीं का पदवी दी रहती है दी मैं का अंतर सिद्धांत तेरे पढ़ने हैं क्या रहते हैं कि गाना गुड़ा क्या रहता है कौन है मैं आगे बादे आडूगिरी में मुंड बादे अगे का अनुग्री मूल्य इधर मैं मित्र आठ आठ क्या बिला एक ही नहीं इनका इधर मुझे बैलेंस करने दिया नहीं है बैलेंस का मित्र तूने वाके का आप में क्या तुझे तूने आंगे मित्र तूने बेजान लो मित्र नहीं मोड़ नहीं है इतनी ना मैं वरांग का तूने हाँ देखे आटा रीना देखे आटा आठ दाने के අන්තර සිද්ධාන්ත මම මේවා හොඳට ඉගෙනනවා ඔයගොල්ලන් මතක ඇති මේවා අපි හොඳට සාකච්ඡා කරන සිද්ධාන්ත මේම හරය සමාන්තර ශ්‍රේණියක අන්‍යතර පද විදිහට තියෙන්න ඕනේ හැබැයි එතකොට අපි අර අන්තරයට කඩා ගන්නේ කොහොමද මේ අගයක අඩු කිරීම මුල්ලෙකට යනවා එතකොට මේක ඇතුලේ එක නැතුව වෙන මොනවා හරි ආවත් එක එන විදිහට බෙදලා හදනවා ඊට පස්සේ තමයි වරහන් ඉවත් කරලා මේ පද දෙක හදාගන්නේ ඉතින් ඒවා හොඳට මතක ඇති කියලා මම විශ්වාස කරනවා ඊට පස්සේ 13 නිගාන ප්‍රශ්නයක් නැහැ ඒක සරල දෙයක් දහතුනේ බී කොටස පොඩ්ඩක් මම විස්තර කරනවා දහතුනේ බී කොටස धातु ने बी कोड से देंगे क्या इसे देख के लम यहाँ देखा दीला दिए ना मैं यहाँ खाए प्रकाश लंदा धातु के लंदा या के प्रकाश कराने मोंटी से दिए तो माने मोंटी से दिए बाबू इन वाले आग इसे दिए सा हाँ इसे दिए सो ना भाई एक बंदे का उत्तर पत्र वाला दिए पास से जब मित्र के हाँ मोंट इसे ट्रीन इसे टेक समान है मोंट इसे ट्रीन इसे टेक वाले बारे दी इसे संख्या का संख्या वाला दाल पाते उगड़न बाबू उगड़न जाने अभी ये ඒ කියන්නේ කිසියම් සංකීර්ණ සංඛ්‍යා දෙකක් දීලා මෙන්න මෙහෙම පදයක් දුන්නු. මෙහෙම පදයක් දුන්නා. මේක තේරුම මෙන්න මේ දෙක යාකරන රේඛාවේ ලම්බ සමච්චය. උඩ තමයි ඔය ඉසෙත් යන්නේ. ඒකට හේතුව බලන්න. දැන් මෙතන ඉසෙත් තියෙනවා කියන්නේ. මෙතන ඉසෙත් තියෙනවා. ඒතර ඉසෙත් ඍණ ඉසෙට් එකේ මොක් කියන්නේ ඉසෙට් එකේ සහ ඉසෙට් ත්‍යාගන රේඛාව විදිහට මේක ඉසෙට් ඍණ ඉසෙට් එකේ මොක් එක කියන්නේ මේක විදිහට ඔබ දන්නවා අනිවාර්යයෙන් මේ දෙක සමානයි ලම්බ සමච්චය දෙකම දැන් මේ හරිය තියෙනවා කියන්නේ ඔය ඉසෙට් විතර මොක් ඉසෙට් ඍණ ඉසෙට් එක කියන්නේ මේ රේඛාව මොක් ඉසෙට් ඍණ ඉසෙට් එක කියන්නේ මේ රේඛාව ප්‍රේමයේ දිගව සමානයි අනිවාර්යයෙන් විතර මේ තියෙන්නේ ඇත්තටම ලම්බ සමච්චය දෙකේ පදයේ සමීකරණය තමයි ඔය තියෙන්නේ එතකොට මට මෙතන කියන්න තියෙන්නේ මෙච්චරයි ඉසෙට් සමානයි ඉසෙට් දෙක දන ඉසෙට් දෙක වෙයිනම් ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාව මගින් මෙය තෘප්ත කරන බව වෙන්නවා ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවට අනුරූප පීඩීම ලබු කර වෙන්නවා එනයි ආ ඉසෙට් දෙක දන ඉසෙට් දෙක සොයන්න කියලා කියනවා මෙතන මම පොඩි පැහැදිලි කිරීමකට ගියොත් පඩතින
ඉසෙට් එක කියලා කියන්නේ 2 දාන 2යි යන්නේ. ඉසෙට් 2 කියලා කියන්නේ දින මූල 6 දාන 2යි මූල 2යි මේ හැම දින මූල 6 කියවහම 2ට වඩා වැඩි නේද ඉසෙන් 2 කියලා කියන්නේ 2 දාන 2යි ඒක x ඛණ්ඩාංගයේ 2යි y ඛණ්ඩාංගයේ 2යි ඉසෙට් 2 x ඛණ්ඩාංගයේ තාපි කොටස වෙන මූල 6 ඉන්න මූල 6 කියවහම 2කට වැඩි වෙන්නේ නැහැ. ඒතර මේ අත රෝග තියෙන්න ඕනේ මේ ඇඳලා තියෙන වැරදි. ආ හරි ඒ උස තියෙන්නේ මේ පැත්තෙන්නේ. හරි හරි. 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 හරි එතකොට මේ දැන් මේකේ ලම්බ සමච්චියේ දෙකේ මොනවද තියෙන්නේ එතකොට ඉසෙට් එක දන ඉසෙට් දෙක කියලා කියන්නේ මෙන්න මේ පාද දෙක බද්ධ පාද වශයෙන් තියෙන සමාන්තර ආශ්‍රේ උතුරු ශීර්ෂයේ ඒක හරියනවා මේක උඩට එනවා කියලා නේ කියන්නේ ඔප්පු කරන්න ඕනේ. මෙහෙම ගන්න බෑ. මේක ලකුණු කරන්න නැතුව ඉමු. එතකොට මෙන්න මේ වගේ එකක් නේ. B dash set එක ගන්න set එක. A. එතකොට මේ set එක ගන්න set එක මේක උඩ තියනවා කියලා නේ වෙන්නන්නේ කියන්නේ. තර මේක උඩ තියනවා කියලා වෙන්නන්න නම් මේ දෙකේ ආතන රේඛාවේ ලම්බ සමච්චය දෙකේ උඩ තියෙන්න ඕනේ. හරි මේ දෙකේ ආතන රේඛාවේ ලම්බ සමච්චය දෙකේ උඩ මේ ඉතුරු ශීර්ෂය තියනවා කියලා වෙන්නන්න ඕනේ. එතකොට මේ දෙකේ මාපාංග දෙක සමානයි. එතකොට එහෙනම් මේක රොම්බසයක්. මේක රොම්බසයක් නම් විකර්ණ එකිනෙක ලම්බ ලෙස සමච්ඡේදනය වෙන්න මේ මේ මාපාක දෙක සමානයි මොඩි සෙට් එක සමානයි මොඩි සෙට් එක නිසා මේ දෙක සමාන සමාන වුණාම මේක සමාන්තර ආශ්‍රේ රොම්බසයක් වෙනවා එතකොට මේ විකර්ණ යාකරන රේඛා දෙක එකිනෙකට ලම්බක වෙනවා ඒ කියන්නේ මේ රේඛාවේ ලම්බ සමච්ඡේදක වෙනවා මේ විකර්ණය එහෙනම් ඉසෙට් එක ගන්න ඉසෙට් එක අනිවාර්යයෙන්ම මේක උඩ තියෙනවා තව විදියක් තියෙනවා දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ මේක මේ අබර එනයින් කියලා කියන්නේ කියලා බව පෙන්වනවා එනයින් කියලා නැති නිසා තව ක්‍රමයක් තියෙනවා. දැන් ඉසෙට් එක දාලා ඉසෙට් එක විසින් මේක තෘප්ත කරනවා කියලා පෙන්නන්නත් පුළුවන් ආදේශ කරනවා. මේ පැත්තට ඉසෙට් එක දාලා ඉසෙට් එක ආදේශ කරපුවාම මේ පැත්තේ එන්නේ මොඩි සෙට් එක. මොඩි සෙට් එක. මේ පැත්තට ඉසෙට් එක දාලා ඉසෙට් එක ආදේශ කරපුවාම එන්නේ මොඩි සෙට් එක. ඒතර ආයෙ බලන්න මොඩි සෙට් එක සමානයි මොඩි සෙට් එක වෙන්නේ. හරි? එතකොට මේ ඒක සත්‍යයක් නේ. ඒ දෙකේ මොඩ් සමානයි කියලා අපි ඔප්පු කරලා තියෙනවානේ. වම් පැත්තට ආදේශ මේක මෙහෙම ගන්න නැතුව LHS වලට ආදේශ කරනවා ඉසෙට් 1 ගන්න ඉසෙට් 2. ඒතකොට එන්නේ මොඩ් ඉසෙට් 2. RHS කියලා නම් ඒකට ආදේශ කරනවා ඉසෙට් 1 plus ඉසෙට් 2. ඒතකොට එන්නේ මොඩ් ඉසෙට් 1. හැබැයි අපි ඔප්පු කරලා තියෙනවා මොඩ් ඉසෙට් 1 සමානයි මොඩ් ඉසෙට් 2 කියලා. ඒ කියන්නේ ඉසෙට් වලින් මේක තෘප්ත වෙනවා. ඉසෙට් වලින් මේක තෘප්ත වෙනවා. ඒ කියන්නේ ඒක උඩ තියෙනවා කියලා එහෙම පෙන්නන්න පුළුවන්. මොකද මේකවල මෙතන N9 කියලා කියන්නේ නැති නිසා. ඔන්ගිනේ දරුවන්ට පැහැදිලිද කියලා මම විශ්වාස කරනවා. මේක ඇඳුණා හොඳ මන්දි මේක රොම්බසයක් විදිහට ඇඳෙන්න නම් මේ පාද දෙක ඇත්තටම දිගින් සමාන වෙන්න ඕනේ. මොකද මාපාක සමානයි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවට අනුරූප විහිදීම ලඝු කර පෙන්වන්න A9 මෙයාගේ ආකේම හොයන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය හොයන්න කියලා තියෙනවා. ඒක මම හිතන්නේ පොඩ්ඩක් පැහැදිලි වෙලා තියෙන්නේ ඒක හොයලා තියෙන්නේ කොහොමද කියලා. කොහොමද අරන් තියෙන්නේ මෙන්න මෙතන
බලන්නකෝ ඒක මේ මට පතක නැහැ ඒක ගන්න පුළුවන් මේක මේක ආගේ කියලා කියන්නේ මෙන්න මේ කෝණය ඒක මෙතන ආරම් තියෙනවා මේ බලන්නකෝ ඒක පැහැදිලි වෙනවා ඒක ආරම් තියෙන්නේ ඉතින් ආ හරි හරි මේ මේක මේ කෝණය බලාගෙන තියෙනවා මේ කෝණය ගන්න මේක ගන්න මේක හොයාගෙන මේකත් හොයාගන්න බලා මේකත් හොයාගන්න මෙතන ඉන්නේ 60යි මෙතන එනවා තව එකක් ඒතොර 180 න් අනු කරපුවාම මේක එනවා ඒක දෙකට බෙදුවාම මේක ඇදෙනවා මොකද අර රොම්බසේක විකර්ණ වලින් ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙනවනේ මේ කෝණය හොයා ගන්න පුළුවන් මේ කෝණය හොයා ගන්න පුළුවන් 180 න් මේ දෙක එකතු අනු කරපුවාම මේ කෝණය එනවා ඒක දෙකට බෙදුවාම මේක ඇදෙනවා ඒතොර ආග්ගි සෙට් එක ගන්න සෙට් එක කියන්නේ මෙන්න මේ ටික මෙතනින් ගන්න පුළුවන් මේ කෝණය හොයලා මේ කෝණය හොයලා විශේෂයෙන් ගණන් කරපුවාම මේක එනවා මේක දෙකට බෙදුවාම මේක ඇල්ලෙනවා හරි නේද කාර්යය මේ හරි එතකොට මේ ඒක දෙමින් ඉවරයි ඊළඟට මේ 14 වෙනි කාණේ කතා කරන්න දෙයක් නැහැ ඇත්තට මේක සරලයි 15 වෙනි කාණක් මම හිතන්නේ හරි ඒක ඊට පස්සේ අර ඒගොල්ලෝ මේ අර අනිත් එක ගැලලා හදලා නැහැ. මේ හදලා නැති එක මම පොඩ්ඩක් කතා කරන්න. අර මේ අනුකලයේ ගන්න ඉතින් මේක මේ බලපුවම තේරෙනවා මොකක්ද කරන්න තියෙන්නේ කියන එක. මේ එච්චර දුර නැමින්ද දෙයක් නැහැ ඒකේ. අර මේකේ තියෙනවා අර මේ අනුකල බිඳුවේ ඉඳලා පයි බෙදීම දෙකට මේ ගන්න කියලා මේ එක එක යට එක තමයි cos වර්ගය. ඒතකොට ඒක ගත්තාම නිකන් පයි යට දෙකයි මූල දෙක. ඒත් අපි ඒක i කියලා නම් ඊට පස්සේ කියනවා a line මේ නෑ අපි ඔව් මේක i කියලා ගමු ඔව් හරි j කියලා ගමු එන්න මේ ඊට පස්සේ දැන් මේක i කියලා ගමු මේ අනුකල්ලේ කරන්නේ දැන් ජේ කියලා ගමු මේ හොයන්න දෙයක් නේද දැන් මෙතෙන්දී අර පාවිච්චි කරන්න කියන මේගොල්ලෝ අර තියරිය බිංගුවේ සිට ඒ දක්වා fx dx සමානයි බිංගුවේ සිට ඒ දක්වා fx dx කියන සිද්ධාන්තය එතකොට ඒක මේකට දැම්මොත් ඒ නිසා අපිට එනවා j කියන එක කියන සමානයි කියලා බිංගුවේ තර පයි බෙදීම දෙකට x m වල පයි බෙදීම දෙක ඍණ x එක දන මෙතන 90 ඍණ x එන්නේ එතකොට sin වර්ගය x එනවා නෑ එහෙම ඔව් ඊයද ප්‍රතිපල භාවිතයෙන් කියලා දෙන්නේ
මම හිතන්නේ මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා කියලා. මෙතන මේ මේක sin of x කියලා එන්න ඕනේ. නැත්තම් ඒ ඊයද ප්‍රතිඵල භාවිතයෙන් කියලා මේක ගන්න බෑ. මේක sin of x කියලා ආවොත් මෙතෙන් ආදේශ කරපුවාම ඉන්නේ cos වර්ගය. හරි. ඊට පස්සේ දැන් මේක දෙකට කඩපුවාම j සමානයි අනුඵල බිඳුව විතර පරිවිදීම දෙකට පරිවිදීම දෙක එළියට ගත්තා ඒක විතර dx එක එකතරා cos එකතරා cos වර්ගය x වෙන බිඳුවේ දල පරිවිදීම දෙකට එතකොට ආයෙත් ප්‍රශ්නේ නම අතර නේද එහෙම වෙන්න බෑ ඒ කියන්නේ මට ඉවරදිලා තියෙන්නේ cos වර්ගය x තමයි අපි ගමු හරි මේ දෙක එකතු කරොත් තුමාදරේ කවුරුනේ මේක හදපු කෙනෙක් ඉන්නවද? කවුරුහරි? අද ඒක හදාගන්න බැරි වුණා. හදන්න බැරුණාද? ඔව් සර් ආවේ නැහැ ඒක. තව ඉන්නවද පන්තිය කවුරුහරි හදපු කෙනෙක්? මේක දාන්න වෙනවා. එතකොට ඉන්නවද කවුරු හරි හදපු කෙනෙක් ඉන්නවද පොඩ්ඩක් කියන්න. Thank you.
මං හිතන්නේ මෙතන වැරද්ද මං කියන්නද මෙන්න මේක පයි දක්වා ඉන්න ඕනේ ඔහොම සීන් එකක් තියෙන්නේ හරි මේක පයි බෙදී මෙහෙම මේක දෙනකොට මෙන්න මෙතන පයි දෙන්න ඕනේ එතකොට මේ කඩනවා අනුකත දෙහිකට කඩලා යන්න පුළුවන් මේක මං හිතන්නේ මෙතන මම පොඩ්ඩක් එක බලලා ඔයාලට ගෲප් එකට දාන්නම් මෙතන බින්දු ඉඳලා පයි දක්වා කියලා ආවොත් ඔක් කරන්න පුළුවන් කියලා මම හිතීමක් එනවා එතකොට කඩන්න ඕනේ බින්දු ඉඳලා පයි බෙදීම දෙක ධන පයි බෙදීම දෙකේ ඉඳලා පයි කියලා මේ පයි බෙදීම දෙකේ ඉඳලා පයි කියලා ගන්න එකට ආදේශයක් ගන්න එක ආදේශයක් ගත්ත ගමන් මේක කරවන්න පුළුවන් ආයේ මෙන්න මේක එහෙම සිද්ධියක් තියෙන්නේ හරි මේක බින්දු ඉඳලා පයි දක්වා කියලා තමයි ඉන්න ඕනේ මට හිතෙන්නේ මේ විතර මම පොඩක් එක નિවැරදි කරන්න ඒක අපි යන් ඉස්සරහට ඊළඟට මේ 16 වෙනි ගන්න අපි යන් ඒක එතන નિවැරදි කරන්න වෙනවා තියෙන එකේ හදන්න බෑ මේ 16 වෙනි ගන්න ගත්තොත් මම වැඩි හදන්න එක්ක ඉවර කරනවා विशेष ලාම්භකේ අලියගෙන කාර්යය පාවිච්චි කරලා හරි කාර්යය එතන ඒක විසඳුම් අරන් තියෙනවා ඔයාලා පේනවා අනුක්‍රමණ ගුණිතයෙන් මේකෙන් එකක් අරන් තියෙනවා PQ උඩ තියෙන හින්දා තව එකක් අරන් තියෙනවා PQ උඩ ආ තියෙනකොට මේ අනුක්‍රමණ දෙක සමාන කරතැන් PR වල අනුක්‍රමණය QR වල අනුක්‍රමණය සමාන කරනවා එකම ඒකාර්ථය දැන් මේ අනුක්‍රමණය මේකේ ගුණිතයෙන් මේක සමාන කරලා අර x r y r වලට ගුණන කියන්නේ r වල ඛණ්ඩාංක හොයන්න පුළුවන්. r වලට ගොඩට යා ලොකු ප්‍රකාශනෙ ඉන්නේ. හරි ධර්මක ලොකු ප්‍රකාශනෙ ඉන්නේ. තේරුණා නේද? දැන් මේ p r වල අනුක්‍රමණය q r වල අනුක්‍රමණය සමාන කරලා එක සමීකරණයක් ගත්තා. ඒකයි මේ අනුක්‍රමණයයි මේකේ අනුක්‍රමණයේ ගුණිතය ඍණයකට සමාන කරලා තව අනුක්‍රමණයක් තව සමීකරණයක් ගත්තා. ඒකයි ඒවා විසඳලා x r y r හොයලා මේ තියෙනවා. මේ තියෙන්නේ ඊට පස්සේ තව මොකද කියනවා මෙන්න මෙහෙම එකක් මේ ගාන ඊළඟට කියනවා PAQ ඍජු කෝණයක් වල පරිදි x සහ y අක්ෂ මත PQ විචලනය වෙනවා මෙතන එන්නේ PAQ ඍජු කෝණයක් වල පරිදි මේක ඍජු කෝණයක් වල පරිදි මේ PQ විචලනය වෙනවා එතකොට එතන ඍජු කෝණයක් වෙද්දී මෙන්න මේ දෙකේ අනුක්‍රමණ ගුණිතය ඍණයකට සමානයි. මේ අනුක්‍රමණ ගුණිතය ඍණයකට සමාන කරලා සුළු කරපුවාම අපිට එනවා ලැම්ඩා ධන මියු 2 කියලා. හරි. එතකොට ලැම්ඩා ධන මියු 2 නම් මියු කියන්නේ 2 නේද ලැම්ඩා වෙනවා. එතකොට මියු කියන්නේ 2 නේද ලැම්ඩා වුණාම මේ r වල ඛණ්ඩාංක තනි කර ලැම්ඩා වලින් විතරක් ගන්නවා. r වල ඛණ්ඩාංකයේ ලැම්ඩා වලින් විතරක් අරන් තියෙනවා. මේ මේ දෙකේ අනුක්‍රමණ ගුණිතය ඍණයකට සමාන කරපුවා. ඒ කියන්නේ MPA ගුණ කිරීම MQA සමානයි ඍණයක කරපුවාම ලැම්ඩා දාලා මියු සමානයි 2 කියලා එන්න තියෙනවා. 2නේ. ඔව්. එහෙනම් මියු සමානයි ලැම්ඩා ඍණ 2 කියලා එන්න. 2 ඍණ ලැම්ඩා. ඉතින් ඒක ගෙනිහිල්ලා අර r වල මියු කියන දේට ආදේශ කරපුවාම r කියන්නේ කියනාගේ ඛණ්ඩාංක මෙන්න මෙහෙම එනවා. ලැම්ඩා යට 2 දෙකරිල ලැම්ඩයට දෙක හරි දැන් මොනවා ඔය ඔය වෙලාවේ අර ආර් කියන එක කියලා
මෙන්න මේ x ධන y සමාන එක මත විහිදෙනවා කියලා පෙන්වන්න ඕනේ. මේ r x ධන y සමානයි එක මත කියනවා කියලා පෙන්වන්න ඕනේ. r අයත් වෙනවා කියලා. මොන ඕනදා ඔප්පු කරන්න. දැන් r වල කණ්ඩායමේ වම් පැත්තට ආලින කරපුවාම ඔබට වෙනවා උත්තරේ එකට සමාන වෙනවා. ඒ කියන්නේ තියෙන බව ඔප්පු වෙනවා කියලා. හරි. ඊළඟට මම හිතන්නේ මේ b කොටස මම මීට කලින් පේපර් එකේ දුන්න ගාන කලින් පේපර් එකේ දුන්න ගානක් ඒක. හැබැයි ඒකවල හදලා තියෙන ටිකක් තරම වෙනස් විදිහකට. ඕක මම හදන විදිහම හිතන්න විකට වෙනස් විදිහකට. මම ඒක පොඩ්ඩක් විස්තර කරන්න. මෙච්චරයි. ඊට පස්සේ ඉවරයි. ත්‍රිකෝණ විදිහේ ගානේ කතා කරන්න දෙයක් නැත්නම් නෑ. මේ ඉතින් මම නවත්තනවා. දැන් මෙන්න මේ වෘතය ගානේ මේක තියෙන්නේ වෘත දෙකක පොදු ඡාය සමීකරණය. ඔබ දන්නවා වෘත දෙකක පොදු ඡාය සමීකරණය ගන්න නම් මේ වෘත දෙකේ සමීකරණ දෙක අඩු කරන්න. S එකේ S දෙක සමානයි බිංදු. හරි. ඕකනේ. S එකේ S දෙක සමානයි බිංදු. ඔබ තමයි එන්නේ. කාරණා වැදිනේ. එතකොට මේ දැන් මෙතන කියනවා ওই ගානම දුන්නා වගේම මතකයි PQ කියන්නේ මෙන්න මේ උත්තේ විචල්‍ය ජායයක් කියලා කියනවා. ඒක අර හතර එක තියෙන ලක්ෂයේ ආපාදනය කරනවලු අංශක 90 හතර බිංදුවනේ. එතකොට දැන් මේ PQ කියන්නේ විචල්‍ය ජාය. මෙයා අචලක දැන් මෙයා එක අවස්ථාවක මෙහෙම තියෙනවා. එතකොටත් හතර බිංදුව ලක්ෂයට යා කරනවා කොන් දෙක. යා කරපුවම අංශ ගන්නවා. ඊළඟ PQ මෙහෙම තියෙනවා. හතර බිංදුව ලක්ෂයට යා කරනවා කොන් දෙක. T සහ Q යා කරනවා. ආයත අංශයක් වගේ. ඊළඟ PQ මෙහෙම තියෙනවා. PQ මෙහෙම තියෙනවා. එතකොට හතර බිංදුව ලක්ෂයට යා කරනවා P සහ Q. එතකොට මේ PQ විවිධ විදිහට මේකේ විතර වෙනකොට මේ හැම අවස්ථාවෙන් P සහ Q හතර බිංදුවට යා කරනවා ත්‍රිකෝණයක් ආපාදනය කරනවා. එහෙමනම් මෙන්න මේ PQ වල මධ්‍ය ලක්ෂයේ පතය මෙන්න මේ වෘත්තයේ මත තියෙනවා කියලා ගණගෙන මේගොල්ලෝ මේ හතර දෙන විදිහ මම ඉච්චර ෆලෝ කරේ නෑ මෙන්න. ඔක මම හැදුවා මට මතකයි සහ මට දැනුම් දෙනවා එක. අපි මෙතන කණ්ඩායම් x බව y බව කියලා අරගෙන ඔය x බව y බව වගේ ඔය දිලා දින වෘත්තයේ සමීකරණය තෘප්ත කරනවා කියලා මේක උනන් හරියි. x බව වර්ගය දෙන y බව වර්ගය දෙන 5 x බව වර්ගය දෙන 2 y බව දෙන 6 සමාන බිංදුව කියලා මේක උනන් කියන්නේ. එතකොට දැන් උදෙන්දි මේ තියරි එක කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ කියන ප්‍රශ්නේ එනවා. ප්‍රශ්නේ මෙහෙමයි. දැන් ඔබ දන්නවා මේ මේක කේන්ද්‍රයක් සමීකරණ දැන් මේ උත්තේ සමීකරණ තියෙනවා. දැන් මේක ඍජු කෝණයක් ආපාදනය කරනවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ PQ විශ්ලම්භයක් වන උත්තේ මත තමයි හැම වෙලේම මෙහෙම උත්තයක් පවතින. ඔය හැම අවස්ථාවකම අදාළ. මොකද මේක ඍජු කෝණයක් ආපාදනය කරනවා නම් මේ හැම වෙලාවෙම මේ ලක්ෂ කෝණෝමින් උත්තයක් පවතින. නේද? ඍජු කෝණයක් ආපාදනය කරනවා නම් 4.0 ලක්ෂයේ PQ අපි නම් මේක L කියලා PQL හැම වෙලේම යම් කිසි උත්තරයක් මත පිහිටනවා. එතකොට මේ හැම අවස්ථාවෙම PQ කියන්නේ ඒ දෙකේ පොදු ඡායයක්. එතකොට එහෙමනම් අන්න දැන් මෙයාව අපි ගන්නවා x වර්ගය දන y වර්ගය දන 2dx දන 2fy දන c කිය. එතකොට මෙයාගේ කේන්ද්‍රය දැන් මෙතන අපිට ගන්න පුළුවන් එකක් පුළුවන් මේ දෙකේ සමීකරණ දෙක අඩු කරලා PQ වල සමීකරණ ගන්න එක. මේ දෙකේ සමීකරණ දෙක අඩු කරලා PQ වල සමීකරණ ගන්න එක. එතකොට මේ ඒ ඒක උඩ x බව y බව තියෙනවා. ඒතර x බව y බව වලින් ඒක තෘප්ත වෙනවා. හරි x බව y බව වලින් ඒක තෘප්ත වෙනවා. ඊට පස්සේ තව එකක් ගන්න එක. මේ වෘතය හතර බිංදු හරහා යනවා. හරි. එතකොට මේකට හතර බිංදු ආදේශ කළා තව සමීකරණයක් ගන්න එක.
එකක් තමයි මේ වෘත්ත දෙකේ සමීකරණ දෙක තියෙන නිසා PQ වල සමීකරණයක් ගන්න. එතකොට PQ වල සමීකරණය තෘප්ත කරන්න ඕනේ x / y / එතකොට එතන එක සමීකරණයක්. ඊළඟට 4 බිංදුව මේක රාශි කරලා එක තව සමීකරණයක්. හරි? ඊළඟට තව එකක් තියෙනවා මෙන්න මේ මෙන්න මේ දුර වෘත්තයේ අරයට සමානයි. එතකොට මේ දුරේ වර්ගය සමානයි වෘත්තයේ අරයේ වර්ගයට. එතනින් සම්බන්ධයකට ගිය හැටි. එතනින් ඔය මං හිතන්නේ ගානම හදලා තියෙනවා මේ දැන් ටිකක් එහා තියෙන මේවද මේක. මේ මේගොල්ලෝ හදලා තියෙන විදිහත් ඔබ follow කරන්න ඇති. इतनी की है एकक පොදු ජාය වල මේක තියෙන එක පොදු ජාය සමීකරණය නම් මේ x / y / වෘත්ත කරන එක ඊළඟ එක තමයි දැන් මම දැක්කේ ගානේ ඒකට හදලා තිබුණේ මේ කණ්ඩායම් කරගෙන මම කියන්නේ මේ කණ්ඩායම් ගන්න ඕනේ නැහැ කියලා ඊළඟ එක තමයි වෘත්තයේ සමීකරණේ 4 බිංදුව එකේ වෘත්ත කරන එක ඊට පස්සේ එතනදී එතකොට එනවා GFC වලින් සමීකරණ දෙකක් එහෙම ගියා ඊළඟ එකෙකුත් ගියා කි මට දැන් මේක විසඳන්න නෑ તો හරියටම කියන්න අමාරුයි ඒ විදිහට යන්න පුළුවන් ඔබලා අහන්න බලන්න මගේ මේ නෑද පේපර් එකේ විසඳුම මේක දාලා තියෙනවා මට හොඳට මතකයි මේ මොකද ඔබ මගේ මිත්‍රේ बोलवा अमार මට අද පේපර් එකේ උත්තර ලියපු විදිය පොඩ්ඩක් දැනගන්න ඕනේ. කෙටි ප්‍රශ්න 6ක් හෝ 7ක්. නැ 5ක් හෝ 6ක් කරපුවා ඒක උසන්නේ. කෙටි ප්‍රශ්න 5ක් හෝ 6ක්. හරි. කෙටි ප්‍රශ්න 7 හෝ 8 නමේ හෝ 10 සයි සෙකන්ඩ් පේපර් එකේ ගණන් 3ක් විතර කම්ප්ලීට් වුණා කියලා හිතනයි හතරක් හොඳයි මම අර අනුකල්පනීය ගාන බලන්න මේක බිඳු ඉදන් පයි තමයි වෙන්න ඕනේ මේ මේ වෘත්තයේ ගානෙත් බලන්න ඔක තියෙනවා ළඟ ළඟම පේපර් එකේ තියෙනවා ඔක හරි ඔය ගානම තියෙනවා සොලියුෂන් එක බලන්න
හරි එහෙමනම් දරුවෝ සියලු දෙනාටම ආයුබෝවන් මේ මේ පේපර් එකේ ඉඳලා අපි මේ පේපර් 12 කරගෙන